දැන් බැඳුම් කර ගණදෙනුව පිළිබඳව ඇතිවන කතාබහ වෙනත් තැනකට තල්ලු වෙමින් පවතිනවා. එක් පැත්තකින් රවි කරුණානායක ඇමතිවරයාට හිටපු ඇමතිවරයාට සියලු ඔහු මත සියලු වරද පටවලවලා මෙහි මූලිකයෝ ඉන් බේරියාමේ උත්සාහයක නිරත වෙනවා. එහිදී මූලිකයා වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැනක් සොයා ගැනීමට අපහසු වෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මේ ප්‍රවෘත්තියත් එක්ක අපිට ඇතිවෙන්නේ බලවත් කනගාටුවක් පසුතැවිල්ල. මොකද අධිකරණමය කටයුත්තකට අදාළව කිසියම් චෝදනාවක් හෝ කිසියම් නම් සඳහන් කිරීමක් සිද්ධ වුණොත් ඔවුන්ගේ පාස්පෝර්ට් ගමන් බලපත්‍ර අත්හිටුවනවා, ඒවායින් විදේශ ගමන් වළක්වනවා, රටින් බැහැරවීම අත්හිටුවනවා. අද වෙනකන් අර්ජුන් ඇලෝසියස්ටවත් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන්වත් මේ රටේ නීති පද්ධති නීති ශාස්ත්‍රය තුළ මෙවැනි තීරණයක් අරගන්නව අපි දැකලා නැහැ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා ඔවුන්ව රටින් පිටවීම අත්හිටුවේ යුතුයි. ඒ වගේම ඔවුන් කරන සෙල්ලමක් තමයි මේ වෙනකොට ඔවුන්ට අයිතිව තියෙන සමාගම්වල කොටස් තමන්ගේ හිතවතුන්ට ඥාතීන්ට වෙනත් කණ්ඩා පාර්ශ්වවලට පවරලා ඔවුන් බැංකු ගිණුම් හිස් කරගන්නවා. අර්ජුන් ඇලෝසියස්ට අයිති වෙච්ච පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම විතරක් නෙවෙයි තියෙන්නේ, ඒ හා බැඳිච්ච බැඳුම් කර වංචාව හරහා උපයාගත්ත මුදල් තුලින් ආයෝජනය කරපු මේ රටේ විශාල සමාගම් මූල්‍ය ආයතන, එවැගේම නිවාස යෝජනා ක්‍රම ආදී ඉස්කාගාර ආදී නොයෙක් විවිධාකාර වූ ව්‍යාපාරයන් සමාගම් ඒ ආයතනයේ සතුව පවතිනවා. ඒවා වෙනත් නම් ගම් වලින් පවතින්නේ. ඒ නිසා අපි රජයට බල කර කියා සිටනවා ඉතා ඕනෑකමින් මතුපිටින් අත ගන්න නැතුව මේ සිද්ධිය මේ ක්‍රියාදාමයේ අභ්‍යන්තරයට ඇතුළටම ගිහිල්ලා මෙහි අක්මුල් බැහැපු තැන් හැම තැනක්ම සොයාගෙන ඊට පිළියම් යෙදිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද බව අපි කනගාටුවෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එතෙක් මහා බැංකුව පැවතුනේ මුදල් අමාත්‍යාංශය යටතේ. යහපාලන ආණ්ඩු යස්ත්‍රයේ පළමු වතාවට මුදල් අමාත්‍යාංශයෙන් තිබූ මහා බැංකුව අගමැතිවරයාගේ විෂයපතයට අයත් කරගෙන තමන්ගේ ගද මිතුරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ව එහි අධිපති ධුරයට පත් කිරීම ඉතාමත්ම සැලසුම් සහගතව සූක්ෂමව සිද්ධ කරේ අගමැතිවරයා. මේ මහා මංකොල්ලය සිදු කිරීමේ චේතනාවෙන්මයි. එනිසා ඔහු මහා බැංකුව අධිපතිවරයා ලවා චේතනාන්විතවම මේ හොර මගඩිය සිදු කර ඇති බව සියලු කොමිෂන් සභා වාර්තා වලින් තහවුරු වී හමාරයි. ඒ වගේම අපි දැක්ක පාර්ලිමේන්තුවේ දොහු රටට අහිමි වෙච්ච බිලියන 11.5ට නීතිමය අධිකරණමය කටයුතු වලට යොමු කරන බව කිව්වා. ඔය ස්ථානයේ ඉඳගෙනම මේ අගමැතිවරයා සිරිකොත නීතිඥවරුන් තුන්දෙනාගේ පිටිපන කමිටුව වාර්තා ඉදිරිපත් කරලා ඔය විදිහටම කිව්වා මෙතන කිසිදු වංචාවක් අක්‍රමිකතාවයක් අකටයුත්තක් සිදු නොවූ බව. ඒ සඳහා වන වාර්තා ඇතිතරම් මාධ්‍ය තුල තියෙනවා.